අයිබෝවන් අද මට ටිකක් කතා කරන්න හිතුණා අපි දැන් CSCA එක top peak එක reach කරලා දැන් මේ වෙනකොට 2000 points විතර drop වෙලා තියෙන වෙලාවේ මෙන්න මේ වෙලාවේ අපිට අර තිබිච්ච mad rush එක එහෙම නැත්නම් push එක ඒ ඔක්කොම ඒ තිබිච්ච hyper එක දැන් settle වෙලා දැන් ගොඩක් normal තත්ත්වෙට CST එක වැටිලා තියෙනවා සාමාන්‍ය platform එකට අපි කියනවා එතකොට ඒ platform එක වැටලා තියෙනකොට අපිට දැන් පේනවා මේ CSE එකේ companies වල behavior එක 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 stock එකේ personality එක ඒ stock එකේ ඇත්තටම තියෙන්නේ මොනවද ඇත්තටම කොච්චර අද්ද එක වටින්නේ මේ වගේ background එක ඒ company එකේ සැබෑ ස්වරූපය අපිට දැන් පේන්න අරන් තියෙනවා ඉතින් මේක තමයි ඇත්තටම හොඳ 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 අවස්ථාව විශේෂයෙන්ම අලුත් ආයෝජකයෙකුට සහ ඉන්න ආයෝජකයන්ටත් දැන් තියෙන ඉන්ස්ට්‍රුමන්ට් දැන් තියෙන equity instruments analyze කරලා බලලා හරියටම මේ companies වල දැන් මොකක්ද හරියම value එක කියලා තීරණය කරන්න විශේෂයෙන්ම අපි දන්නවා දෙසැම්බර් මාසේ අපේ quarter එක තමයි CSE එකේ best ever profit made කරපු quarter එක. ඉතින් මේ ඒ quarter learnings උත් එක්ක සහ දැන් මේ economy එකේ වෙන developments උත් එක්ක ඔක්කොම එකට දාලා compare කරලා analyze කරන බලපුවම අපි අපි කවුරුත් දැන් හොඳ තත්වයක ඉන්නවා අනාගතයේදී මොන වගේ තැනකටද යන්න පුළුවන් මොන වගේ stocks අනාගතයේදී perform කරන්න පුළුවන් කියලා analyze කරගන්න. ඉතින් ඒ අර තිබිච්ච නිකන් අර දුමක් මීදුමක් වගේ තිබිච්ච එක දැන් clear වෙලා තියෙන හින්දා තමයි මම මෙතනත් ගත්තේ topic එක විදියට CAC mist එක දැන් අඩු වෙලා යනවා කියලා. මොකද 2000 points විතර top peak එකෙන් loss වුණාට පස්සේ දැන් market normal range එකේ තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි ideal එක ideal platform එක හොඳ pitch එකක් දැන් තියෙනවා ideal pitch එක investors ලට ඉඳලා පොඩ්ඩක් නැවතිලා කාලය අරගෙන stock analyze කරලා බලන්න ඉස්සරහට මොන වගේ ඒවලද අපිට ගමනක් සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා. ඉතින් මේක ගොඩක් වැදගත් අලුත් investors සඳහාත්. ඉතින් මම මේක නම් කරනවා මගේ new invest education series එකේ 11 වෙනි video එක විදියට. මොකද ඒගොල්ලන්ට ගොඩක් ලොකු ඉන්සයිට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉන්න අලුත් අයටත් තමන්ගේ ඉන්න අයටත් තමන්ගේ තියෙන ස්ටොක්ස් ආපහු ඇනලයිස් කරලා තමන්ගේ පෝට්ෆෝලියෝ ටික අලුතෙන් රීබිල්ඩ් කරගන්න මෙන්න මේ තත්ත්වය මේ කාලය හිතාමත්ම වැදගත් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඒ හින්දා තමයි අද මම පොඩ්ඩක් මේ ඉන්න මේ වැලියු කියන එක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවේ. අනිත් එක තමයි මම මගේ පහුගිය වීඩියෝස් වල මම කතා කරලා තියෙනවා ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා කරන වැරද්දක් තමයි ගන්න ස්ටොක් එකේ වැලියු එක මොකද්ද කියලා සලකා බලන්නේ නැතුව ස්ටොක් එක ගන්න එක. මොකක් හරි යන දිහා බලලා ඉතින් රැල්ලට ගිහිල්ලා බයි කරනවා. ඒ ස්ටොක් එක ඇත්තටම වටිනාකමක් තියෙනවද නැද්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ඒ අයටත් මෙන්න මේක හොඳ ටයිම් එකක් ඇක්චුවරම ඇත්ත වශයෙන්ම දැනගන්න වැලියු එක මොකද්ද වැලියු කියන්නේ මොකද්ද සහ වැලියු එක අපි හොයන්නේ කොහොමද කියන එක. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ටිකක් හිතුවාන්නේ ඒ සම්බන්ධයෙන් ටිකක් දිගටම තව ටිකක් කතා කරන්න ඕනේ හිතුවා. මොකද වැදගත් වෙයි කියලා මම හිතුවා හැමෝටම මෙන්න මේ ගැන කතා කරන්න මේ වෙලාවේ. එතකොට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා වැලියුේෂන් එක රිලටිව් වැලියුේෂන් සහ ඇබ්සලියුට් වැලියුේෂන් කියලා ස්කූල්ස් දෙකක්. මෙතන ස්කූල්ස් දෙකක් තියෙනවා. රිලටිව් වැලියුේෂන් කියන්නේ එක ස්කූල් එකක්, ස්කූල් ඔෆ් තෝට් එකක්. ඇබ්සලියුට් වැලියුේෂන් කියන්නේ තව ස්කූල් ඔෆ් තෝට් එකක්. ඉතින් එතකොට රිලටිව් වැලියුේෂන් එක ගැන අපි කරන්නේ යමකට සාපේක්ෂව අපි කම්පයර් කරලා බලනවා. මෙතන වැලියුේෂන් පැරාමීටර්ස් කම්පයර් කරන්නේ. කම්පයර් කරලා බලනවා ඒ වැලියුේෂන් පැරාමීටර්ස් අනුව අපි සංසන්දනය කරන එකත් එක්ක බලලා අපි දැන් තියෙන ස්ටොක් එක වැලියුද අන්ඩර් වැලියුද නැත්නම් ඕවර් වැලියුද කියලා බලන එක. ඇබ්සලියුට් වැලියුේෂන් කියලා කියන්නේ කම්පැනි එකේ ෆයිනෑන්ෂල් බේස් කරගෙන, කම්පැනි එකේ පර්සනැලිටි එක බේස් කරගෙන, කම්පැනි එක දැනටමත් එස්ටැබ්ලිෂ් කරලා තියෙන ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ට්‍රැක් රෙකෝඩ් එක බේස් කරගෙන ඒගොල්ලන්ගේ ස්ටොක් එකට සෙට් වෙච්ච ප්‍රයිස් එකක් තියෙනවා. මේ දැන් තියෙනවා. අන්න ඒකත් එක්ක අපි කම්පයර් කරනවා දැන් තියෙන මාකට් ප්‍රයිස් එක කම්පයර් කරලා බලලා අපි නිගමනය කරනවා වැලියුද අන්ඩර් වැලියුද ඕවර් වැලියුද කියලා. රයිට්. මෙන්න මේක තමයි සාරාංශය මම කතා කරන මේ වීඩියෝස් වල. රිලටිව් වැලියුේෂන් ගත්තාම අපිට ප්‍රධාන වශයෙන්ම පහක් විතර හොයාගන්න පුළුවන්. ප්‍රයිස් ටු ඈර්නින්ග්ස් බේස් වැලියුේෂන් එක, ප්‍රයිස් ටු බුක් වැලියු බේස් වැලියුේෂන් එක, ඩිවිඩන්ඩ් යීල්ඩ් බේස් වැලියුේෂන් එක, පීටර් ලින්ච් ෆෝමියුලා එක. පීටර් ලින්ච් ෆෝමියුලා බේස් කරගෙන අපිට හදන වැලියු එක සහ ග්‍රැහම් නම්බර් එක බේස් කරලා හදන නම්බර් එක. ඊට පස්සේ ඇබ්සලූට් එක අපි ගන්නකොට බේසිකලි net asset value එක තියෙන හැම කම්පැනි එකම ඒකත් එක්ක compare කරන එක.
ඩිවිඩන් කම්පනි එකේ ස්ටැබ්ලිෂ් කරලා තියෙන ඩිවිඩන් ට්‍රැක් රෙකෝඩ් එක දිහා බලලා ඒක අනුව කම්පනි එකට ස්ටැබ්ලිෂ් වෙච්ච ප්‍රයිස් එක කම්පයා කරන එක සහ කම්පනි එක අවුරුදු ගානක් පුරා ජෙනරේට් කරපු හිස්ටොරිකල් කෑෂ් ෆ්ලෝ එක අනුව ඒගොල්ලන්ට හිමි කෑෂ් ෆ්ලෝ බේස් වැලියුවේෂන් එක මෙන්න මේක බේස් කරගෙන ඇබ්සලූට් ඒක බේස් කරගෙන දැන් තියෙන ප්‍රයිස් එකත් එක්ක කම්පයා කරලා අපි කරන ඉවැලියුවේෂන් එක. මේ ස්කූල්ස් ඔෆ් තෝට්ස් තුන දෙක ගැන තමයි මම කතා කරන්නේ. එකකින් බලමු අපිට ෆස්ට් සෙට් එක මොන වගේද තියෙන්නේ කියලා. මේක හැමෝම ගොඩක් වෙලාවට දන්න එකක්. දන්න සෙට් එක තමයි මම කතා කරන්නේ. ඉස්සෙල්ලාම PE බේස් එක. ඒ කියන්නේ PE කියන්නේ ප්‍රයිස් ඇර්නින්ග්ස් රේෂියෝ එක. එහෙම නැත්නම් සිංගල් එන් කියනවා මිල ඉපයුම් අනුපාතය කියලා. හරිද? ඒතකොට මිල ඉපයුම් අනුපාතය කියලා කියන්නේ කම්පැනි එක අවුරුදු කීයක් යනවාද ඒර්නින්ග්ස් වලින් අපි ගන්න ෂෙයා එකේ ප්‍රයිස් එක රිකවර් කරන්න. ඒර්නින්ග්ස් පර් ෂෙයා එක 10යි නම් ප්‍රයිස් එක දැන් රුපියල් 100යි නම් කම්පැනි එක අවුරුදු 10ක් ගන්නවා රුපියල් 100 ජෙනරේට් කරන්න. ඒක තමයි සරලම අර්ථය. ඒක අපි හදන්නේ මාකට් ප්‍රයිස් එක බෙදනවා ඇනුවලයිස් ඒර්නින්ග්ස් පර් ෂෙයා එකකින් නැත්නම් ඇනුවල් EPS එකකින්. ඒක අපි කරන්ට් PE එක ගන්නවා නම් අපි ෆෝවර්ඩ් බේසිස් කරනවා නම් අපිට මාකට් ප්‍රයිස් එක බෙදන්න පුළුවන් ෆෝකාස්ටඩ් ඇනුවල් EPS එකකින්. එතන අපිට එන PE රේෂියෝ එක ඉන්ඩස්ට්‍රි එකට හරි මාකට් PE එකට වඩා හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි බෙන්ච්මාක් කරන කම්පැනි එක PE එකට වඩා හරි අඩුයි නම් අපි කියනවා අන්නේ ඉන්ඩස්ට්‍රි එකට හරි මාකට් එකට හරි ඒ කම්පැනි එකට හරි සාපේක්ෂව බලද්දී මේ කම්පැනි එකේ දැන් ට්‍රේඩ් වෙන ස්ටොක් ප්‍රයිස් එක අන්ඩර් වැලියු කියලා. එහෙම නැත්නම් ෆියාලි වැලියු ඊට පස්සේ ඊට වඩා වැඩි නම් PE එක වැඩි නම් මෙවට වඩා ඕවර් වැලියු කියලා කියනවා. දෙවන එක තමයි ප්‍රයිස් ටු බුක් වැලියු බේස් කරගෙන. ඒ කියන්නේ අපි සිංහලෙන් කියනවා මිල පොත් අනුපාතය කියලා. ඒක අපි හදන්නේ මාකට් ප්‍රයිස් එක net asset value per share කියන වැලියු එකෙන් බෙදනවා. ඒ කියන්නේ කම්පැනි එකේ total net asset, ඒ කියන්නේ equity value එක share capital issued share capital එකෙන් බෙදලා අපිට එන net asset value එක. ඒක මාකට් ප්‍රයිස් එක ඒ net asset value එකෙන් බෙදපම අපිට එනවා ප්‍රයිස් ටු බුක් වැලියු. මේකත් අපි compare කරනවා ඉන්ඩස්ට්‍රි කී හරි මාකට් PE මාකට් ප්‍රයිස් ටු බුක් වැලියු එක හරි නැත්නම් මොකක් හරි වෙන කම්පැනි එකත් එක්ක හරි කම්පයර් කරලා බලනවා ඒ ප්‍රයිස් ටු බුක් වැලියු එක අඩු නම් ඒවට වඩා අපේ දැන් තියෙන අපේ ඇනලයිස් කරන ස්ටොක් එකේ ප්‍රයිස් ටු බුක් වැලියු අඩු නම් අපි කියන අන්ඩර් වැලියු කියලා. එහෙම නැත්නම් ෆෙයාලි වැලියු හෝ ඊට වඩා වැඩි නම් ඕවර් වැලියු කියලා අපි අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඩිවිඩන්ඩ් ඩීල් බේස් සොලියුෂන් එකේදී අපි ඩිවිඩන්ඩ් ඩීල් එක හදන්නේ ලේටස්ට් ඩිවිඩන්ඩ් පර් ෂෙයා එක අරගන්න අරගෙන බෙදනවා දැන් කරන්ට්ලි මාකට් ප්‍රයිස් එකෙන් අපි ඇසියම් කරනවා දැනට ඒ යන මාකට් ප්‍රයිස් එකට අපි ස්ටොක් එක මිලදී ගත්තොත් එහෙම අපිට ඊළඟ අවුරුද්දේ මෙන්න මේ ලේටස් DPS එකම හම්බ වෙයි කියලා අපි ඇසියම් කරනවා. ඇසියම් කරලා ඒ රේන් එක අපි ගත්තොත් එහෙම ඒක අපිට කීයක් ඩිවිඩන්ඩ් ඩීල් එක වශයෙන් හම්බ කරන්න පුළුවන්ද කම්පැනි එක ඩිවිඩන්ඩ් පේ කරපුවාම. ඒතර මෙතනදී අපි කම්පයා කරන්නේ ඒ ඩිවිඩන්ඩ් ඩීල් එක කම්පයා කරනවා ඉන්ඩස්ට්‍රි එකේ හරි මාකට් එකේ හරි වෙනත් වෙන කම්පැනි එකේ හරි ඩිවිඩන්ඩ් ඩීල් එකත් එක්ක. ඒක කම්පයා කරලා බලලා අනේ කම්පයා කරන එකත් එක්ක අපේ ඩිවිඩන්ඩ් ඩීල් එක වැඩි නම් කම්පැනි එකේ අපි කියනවා ඒ ඉන්ඩස්ට්‍රි හරි මාකට් එක හරි කම්පැනි එකට හරි සාපේක්ෂව ඩිවිඩන්ඩ් ඩීල් එක වැඩි නිසා අපි කියනවා මේක අන්ඩර් වැලියු ස්ටොක් එකක් කියලා ඒ ප්‍රයිස් එකට මේ කියන ප්‍රයිස් එකට. එහෙම නැත්නම් මේකට සමාන ලෙවල් එක යනවා නම් 5ක් 10ක වේරියන්ස් එකක් එක්ක අපි කියනවා ෆෙයාලි වැලියු. එහෙම නැත්නම් ඩිවිඩන්ඩ් ඩීල් එක අඩුයි නම් මේකට වඩා ගොඩක් අපි කියනවා මේක ඕවර් වැලියු එකක් ඕවර් වැලියු ස්ටොක් එකක් මේ ප්‍රයිස් එකට කියලා. ඊට අමතරව net asset base valuation එක මේක තමයි absolute valuation basis එකේ තියෙන ලේසිම එක. මේක අපි කරන්නේ equity amount එක බෙදනවා number of shares in issue කියන එකෙන්. එතකොට අපිට එනවා net asset value per share කියන එක. මේව net asset value per share අපිට වැදගත් වෙන්නේ company එකේ මේක establish වෙලා තියෙන value එකක්. මේක change වෙන්නේ නැහැ. ඉස්සරහා ෆයිනෑන්ෂියල්ස් වලින් අරුණාම මේක දැනට චේන්ජ් වෙන්නේ නැහැ. මේක ඇබ්සලූට් නම්බර් එකක්. ඒක අපි කම්පයර් කරනවා දැනට යන මාකට් ප්‍රයිස් එකත් එක්කලා. ඒක සිම්පල් තියරි එක තමයි. කම්පැනි එකේ net asset value per share එකට වඩා දැන් තියෙන මාකට් ප්‍රයිස් එක අඩු නම් ඒක අන්ඩර් වැලියු. එහෙම නැත්නම් net asset value per share එකට වඩා දැන් තියෙන මාකට් ප්‍රයිස් එක ගොඩක් වැඩි නම් ඒක ඕවර් වැලියු කියලා අපිට සිම්ප්ලි කියන්න පුළුවන්. බේසිකලි දැන් කම්පැනි එකක ලොකු ස්ටේක් එකක් ගන්න යනවා නම් අපි හිතමු 10%ක 15%ක 20%ක වගේ එකක් ගන්න යනවා නම් හෝ කම්පැනි එක ටේක් ඕවර් කරන්න කවර හිතනවා නම් ඒගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙන්නේ කම්පැනි එකේ මෙන්න මේ net asset value per share කියන එක. මොකද ඒගොල්ලන්ගේ assets වලින් equity holders ලගේ දැනට පේන සැබෑ වටිනාකම දැනට පේන්න තියෙන්නේ මෙන්න මේ equity value එක කියන නිසා. ඒ නිසා
ලොකු ට්‍රේඩර්ස් කරන්න යනවා නම් ලොකු ට්‍රේඩ් එකක් කරන්න යනවා නම් සා ලොකු ස්ටේක් එකක් ගන්න යනවා නම් ගොඩක් වෙලාවට බෙන්ච්මාක් එක විදිහට යූස් කරන්නේ ඉන්ටර්සෙප්ට් වැලියු පර් ෂෙයා කියන එක. ඒකට ෆියුචර් අර්නින්ග්ස් බේස් කරගෙන ඩිස්කවුන්ට් එකක් හරි නැත්නම් ප්‍රීමියම් එකක් හරි ඇඩ් කරලා සෙට් කරනවා ප්‍රයිස් එක. එහෙම නැත්නම් IPO එක යද්දි දැන් ඔය ෆ්‍රී Winforce IPO එක වගේ මේ වගේ IPO එක යද්දි ගොඩක් වෙලාවට ප්‍රයිස් එක සෙට් කරනකොටත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට යූස් කරන්නේ current net asset value per share එක තමයි යූස් කරන්නේ future price එක decide කරන්න. ඒකට ඊට පස්සේ market එකේ තියෙන අනිත් companies වල relative තරඟකාරී සමාගම් වල මිල ගණන් ආදේශ කරලා පොඩි discount එකක් එන විදියට වගේ ඒගොල්ලෝ relatively price එක check කර set කරනවා IPO price එකේ. එතකොට NAV based valuation එකේදී ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ ලාර්ජ් ස්ටේක් එකක් ගන්නවා නම් හරි කම්පැනි එක ටේක් ඕවර් කරනවා නම් හරි එහෙම නැත්නම් අර වදියට IPO එකක් වගේ ඒකට යනකොට මෙන්න මේක ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍ය ට්‍රේඩර්ස් කෙනෙක් ට්‍රේඩර් කෙනෙකු විදියට අපිට ගොඩක් වැදගත් වෙන්නේ ට්‍රේඩර් කෙනෙක් හරි රීටේල් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට හරි අපිට වැදගත් වෙන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ තුන මේක රිලටිව් වැලියුේෂන් බේසිස්. හරි මේ වගේ තව තියෙන අර මම කතා කරමු ඇති අනිත් ඒවා ටික මම ඉස්සර වීඩියෝ වලින් ඔයගොල්ලෝත් කතා කරලා ඉන් ඩීටේල් එතකන් මම මේ වීඩියෝ එක අරන් එනකන් ඔයගොල්ලොත් එක්ක හැම වෙලාවටම බොහොම ස්තුතියි. දැන් හැමෝටම ජය වේවා.